එතෙම බැංකු විශේෂ විධාන පනත සමස්ත රටේම ආර්ථික ස්ථායිකරණයට ඉතාම වැදගත්. දැන් මේක මොකද්ද ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ගනුදෙනු කරුවන්ගේ ආරක්ෂාව ගැන. වෙනදාට වඩා එදාට වඩා ශක්තිමත් නීතිමය රාමුවක් හදලා දෙන එක විශේෂයෙන්ම කරන්නේ. දැන් අපේ රටේ බැංකු තැන්පත් කරුවන් ඉන්නවා 5 කෝටි 72 ලක්ෂයක්. ඒ කියන්නේ සමහර අයගේ ගිණුම් දෙකක් වුණත් විල ඒ විදිහට හැදෙන්නේ 5 කෝටි 72 ලක්ෂයක්. මේ 5 කෝටි 72 ලක්ෂයෙන් මුදල් තියෙනවා රුපියල් ට්‍රිලියන 15ක්. ඒ කියන්නේ රුපියල් බිලියන වලින් බැලුවොත් 15,000ක්. මෙන්න මේක ආරක්ෂා කරගන්න. දැන් පහුගිය දිනවල තිබුණේ මේ තැන්පතු වල ආරක්ෂාව ගැන මහා ආන්දෝලනයක් හදන්න හැදුවේ. අපි දැක්කා බොහෝ විට මුල්‍ය ආයතන අසීරුවටපත් වුනහම තැන්පතු කරුවන් මුහුණ දෙන සත්‍යයන්. මේ අලුත් පනතෙන් වෙන්නේ මුල්‍ය ආයතනයක ස්ථායීතාවය යම්කිසි ආකාරයක අඩු වෙනවා නම් එදාට වඩා ඍජුව මහ බැංකුවට වහාම එකට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා ඍජු වැඩපිළිවෙලක් මහ බැංකුවට ඒ සඳහා යොදන්න පුළුවන්. වැදගත්ම දේ හැම බැංකුවක්ම තමන්ගේ තැන්පතු කරුවන්ගේ තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කර ගැනීම අනිවාර්ය කරනවා පනත මගින්. ඔවුන් ඒ මුළු තැන්පතු ප්‍රමාණයටම මහා බැංකුවේ හරහා රක්ෂණයක් ඇති කරගත යුතුයි. මහා බැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් දැනට තියෙන බැංකු කටයුතු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මේ රක්ෂණය පිළිබඳ වෙනම දෙපාර්තමේන්තුවක් මේ කටයුතු සොයා බැලීමට පත් වෙනවා. ඒ තුළින් බැංකු තැන්පතු කරුවන් තාමත්ම ආරක්ෂිත තැනකට පත් වෙනවා තමන්ගේ තැන්පතු පිළිබඳ. ඒ වගේම මහා බැංකුව වඩාත් වැඩියෙන් වාණිජ බැංකු පිළිබඳ සොයා බැලීමේ තැනකට පත් වෙනවා. ක්ෂණිකව පියවර ගන්න බැංකුව ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන්න මහා බැංකුවට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. ඒ වගේ මේ රක්ෂණ ක්‍රමයට ලෝක බැංකුවේ ආධාර පවා ලැබෙනවා. ඒ නිසා මෙහි ඉතාම සරල අරුත මේ රටේ සමස්ත බැංකු තැන්පතු කරුවන්ගේ ආරක්ෂාව එදාට වඩා ඉතා ශක්තිමත් පැහැදිලි ආරක්ෂාවක් සලසා දීම තමයි බැංකු විශේෂ විධිදාන පනතමකින් කෙරෙන්නේ. බැංකුවක් යම් ආකාරයකට අපහසුතාවකටපත් වුණත් බැංකුවක් කඩා වැටුණා කියලා අපි සරල භාෂාවෙන් කියමු ලෝකේ බැංකු කඩා වැටුනේ. බැංකුවක් කඩා වැටුණත් මහා බැංකුවේ තියෙන අර තැන්පතු වෙනුන් වූ රක්ෂණය හරහා තැන්පතු කරුවාට තමන්ගේ අයිතිවාසිකම නිශ්චිත විදිහටම මුළු අයිතිවාසිකමම ඔහුට ඔහුගේ තියෙන තැන්පතු ඔහුගේ පොලිය සියල්ලම ලබා ගැනීමට අයිතිවාසිකම තැන්පතු කරුවාට ලැබෙනවා. රටේ මොන ආර්ථික ප්‍රශ්න ඇති වුණත් බැංකුව මොන තත්ත්වයකට මුහුණ දුන්නත් තැන්පතු කරුවා 100% සුරක්ෂිත කිරීම තමයි මේ බැංකු පනතේ විශේෂ අරමුණ.